දැන් ඇති නේද මහත්තයා? නැත්තම් ඕනට වැඩියෙන් මහන්සි කරා කියලා නෝනමට කෑ ගහයි. එයා එනකොට අපිට තව රවුන්ඩ් 10ක් ඇවිදින්න පුළුවන්. මන්නගෙන දැන් ඇති. අපි යන්කෝ. මහත්තයා නෝන ටිකක් පරක්කුයි නේද? මං හිතන්නේ ඉස්කෝලේ ඇරිලත් දැන් ඔව් පැය දෙකක් තුනක් විතර වෙනවා. කවුද බන් දන්නේ? එක දවසකට රචනා තරංග, තව දවසකට කවි, තව දවසකට ශිෂ්‍යත්ව පන්ති. අදත් ඔය මොකක් හරි ගායනා පන්තියකටවත් යන්න ඇති. නෝනාගේ ජීවිතේ හරි අමුතුයි නේද? භාගයක් ඉස්කෝලේ, භාගයක් මහත්තයා ළඟ. මාත් හිතාගෙන හිටියේ නම් එහෙම තමයි බං. ඒත් දැන් නම් මට හිතෙන විදිහට මල් ළඟ භාගයක් තියා හරි කාලක්වත් නැහැ. අද නෝනා ගැන කතා කරන විදිහේ මක්කට අමුත්තක් තියෙනවා. මේ මම මෙවට වැරදි දෙයක් තේරුම් ගන්න එපා. මක්කරි ප්‍රශ්නයක්වත් වුණාද? ප්‍රශ්න ඇත්ත කාලඟද බං? ඇත්ත වෙච්ච ප්‍රශ්න මොකද්ද කියලා මට දැනගන්න ඕනේ නෑ මහත්තයා. ඒත් ඉතින් මං නම් කැමති පුරුදු විදිහටම දෙන්න සතුටින් ඉන්නවට තමයි. මාත් කැමති ඒකට තමයි. ඒත් ඉතින් උඹේයි මගේ දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ නර්මදාගේ කැමැත්ත උඩ. නර්මදා නෝන කියලා කියන්නේ ජීවිතය ගැන අපිට වඩා ගොඩාක් ගැඹුරින් හිතන කෙනෙක්. මම නම් හිතන්නේ නෝනා තින් එහෙම වැරද්දක් වෙයි කියලා. උඹට හිතෙන්නේ නැති දේවල් නොහිතම ඉඳපන්කෝ. ඒක නෙවෙයි. දැන් මොකක්ද උඹේ ආදර කතාවේ අලුත්ම තත්ත්වේ? තින් කියලා තත්ත්වයක් කියන්නේ නෑ මාත්‍ය. තාම පරණ දැනම තමයි. ඒ කියන්නේ තාමත් ප්‍රේමයේ හිතේ තද කරගෙන ඉන්නේ. ඒ ගෑම් ළමයාට නිකමටවත් තේරිලා නැද්ද ඉලන්දාරියාගේ හිතේ එහෙම අදහසක් තියෙනවා කියලා? ඒක නොතේරුණා වගේ තමයි මෙච්චර කල්ලා හැසිරුනේ. ඒත් එයාට ඒක තේරුණාද කියලා මන් දන්නේ නෑ. ඉලන්දාරියා ගෑනුන්ට අපිට වැඩිය ගව් ගානක් දුර දේවල් දැනෙනවා. දුර පේනවා. මම ඉලන්දාරියට දෙන එකම උපදේශය මෙච්චරයි. ඉක්මන් යන්න. ඉක්මන් වෙන තරමට බස් එකේ ඉඩ තියෙනවා. බාපේ, බාපා දන්නවද මේ කොහෙද ඉන්නේ කියලා? දන්න අපි ඉන්නේ මේ සුරංගිල මහගෙදර. එතකොට ෂුවර් නැද්ද මේක සුරංගිල මහගෙදර? නෑ ෂුවර්. මේ එතකොට බාප්පට මතකද අද බාප්පා කොහෙද ගියේ කියලා? ඔව් මතකයි. කොහෙද? මම බයිසිකලේ වැටකින් හිටා. ආපෝ බයිසිකලේ බුරුන් ගාලා 90 විතර එකකින් ආවේ. පොඩි අම්මේ මට මේ වැඩේ කරගන්න දෙන්නේ නැද්ද? හඬන්න එපා. දැන් මෙතන යන්න ප්ලීස්. දන්නවද යන්න මොකද කි? මොකද එයා කැමති නෑ මම බයිසිකලේ වේගෙන් එනවා. දැන් මම එනකොටත් ආවේ වේගෙන් ඇවිල්ලා 90 විතර වේගෙන් ඇවිල්ලා නේ කරකෝල බයිසිකලේ ගිහින්. ඒකට වෙයි. මුළු උපයන්නේ
මම ගෑනුවේ හිතන වැඩේනේ. පව්. හරි මේ එතකොට මං දැක්කනේ අද මේ බාපත් එක්ක දුමින්දත් එනවා. කොහෙද තියාව හම්බුනේ? දුමින්ද මං එනකොට පාර පයින් එනවා. මං බයිසිකලේ දාගත්තා. කොහමද ඉතින් මං හෙල්මට් එක වැඩිපුර ගිනිනවනේ. ඒකන්ද දාගෙන ඉන්න පුළුවන් වුණා. ආ. කොහෙන්ද බයික් එක? ස්පේන් එක? අර පොටිපෝ එක යට තියෙන්නේ. දිලිසි දිලිසි. මේ ඉස්සරහ තියෙන මං දැක්කේ නෑනේ. මේ මන්ද මොළාර ලේඩ දමන්ද? ස්පේන් එක ගන්න. අර තියෙන්නේ පොටිපෝ එක යට. සද්දාන්තව තියෙන වාහනේ පේන්නේ නෑනේ. ආ? යම් පේන. ඔයිසිකලේ මෙතන තිබ්බොත් දෙන්නේ නැහැ. බාප්පට හොඳටම ෂුවද? ඔව් මම දුමිදත් එක්ක ඇවිල්ලා මෙතන බයිසිකලේ නවත්තලා අපි ගෙදරට ගියා. එකත් එකටම දුමින්ද බයිසිකලේ අරගෙන කැම්පස් යන්නේ. කොහමද එයා කැමති ඇති ගෙදර වාහනේ රවමක් යන්න? ගමන හැවෙයි ගිහින් ආපුද? මෙතන නවත්තලා තිබ්බ. ඉස්සල වැටේ දන්නේ නැවස්සේ. බයිසිකලේ හැම මුත්තේම ඩැමේජ් වෙයි. කවන්නේ. අදාගම කොහෙන්ද? තුම මොකක්ද ලොකු වැඩකද ඉන්නේ? අනේ නෑ තාත්තේ, මට මේ කම්මැලි නිසා මම FB එක පැත්තේ ආවා. මරත් ඉතින් මේ දවස්වල ටිකක් හරි නෑ වගේ. හැම දවසක්ම මොකක් හරි ප්‍රශ්නයක් එක තමයි ගෙවෙන්නේ. හැබැයි ඉතින් මම එහෙම දවස්වලට හරි කැමතියි. නිකාම්ම දවසක් ගෙවනවට වඩා වාකරේ ප්‍රශ්නයක් එක දවසක් ගෙවනකොට හරි ත්‍රිල් එකක් තියෙනවා. අනේ තාත්තේ, මන කැමති නම් ජීවිතේ ප්‍රශ්න තියාගෙන ජීවත් වෙන. එහෙම වෙලා තියෙන්නේ දුවට අපි කිසිම ප්‍රශ්නයක් ඉතුරු නොකරපු නිසා. හැබැයි ඉතින් ජීවිතේ ඉස්සරහට එක එක විදිය ප්‍රශ්න එන්න පුළුවන්. හැමදාම ජීවිතේ එක විදියට තියෙන්නේ නැහැ නේද? ඉතින් තාත්තේ, ඒ මොන ප්‍රශ්නයවත් මං ගාවමගේ අම්මේ තාත්තේ ඉනවනේ. ඔන්න උතනට තමයි දු මටත් එන්නුවම නාවති. දැන් අපි හැමදාම ළඟින් ඉඳී කියලා බලාපොරොත්තුෙන් ඔයාට ඔයාගේ ජීවිතේ ප්‍රශ්න විසඳන්න බෑ. හරි? මොකද අපි දැන් අපේ ලයිෆ් එකේ රේස් එක එන් කරගෙන යන්නේ. දැන් අපිට ඕනේ ඒ බැටන් එක වහට දෙන්න. මෙතනින් එහාට ප්‍රශ්න ඔයා තනියෙන් සෙටල් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. මෙච්චර දවසක් මම දූත් එක කතා නොකරපු සබ්ජෙක්ට් එකක් ගැන මට දූත් එක කතා කරන්න ඕනේ. ඕකේ ඕකේ තාත්තේ, no problem. ඕන දෙයක් ඕපන්ව කතා කරන්න මං ආසයි. බොහොම හොඳයි. ඔයාට මොකක් හරි FA එකක් තියෙනවද මේ වෙනකොට? තාම නෑ කියලා කියන්නේ එහෙම දෙයක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් කියන එකනේ. හරි. එහෙම ඇති වෙනවා නම් ඒ කාත් එක්කද කියන එක ගැන මම නිකන් ගෙස් කරලා කියන්නද? ඕකේ. මම මෙහෙම කිව්වොත්. මම කිව්වොත් දුමින්ද සහෝදරයා කියලා. තාත්තේ, මං දුමින්දට කැමති. තාත්තලා එයාට කැමතිද? නෑ, අපේ කැමැත්ත අකමැත්තට කලින් දූමට කියන්නකෝ, දුව අවංකවම එයාට ආදරය කරනවද කියලා. ඔව් තාත්තේ, මං දුමින්දට ගොඩාක් ආදරේ. මං ඒක එයාට කියලා තියන්නේ. දුව දැන් හරියටම ක්ලියර් කරගෙනද තියෙන්නේ?
ඔයාගේ හිතේ තියෙන්නේ ඇත්තම ආදරයක් කියලා. දුමින්ද සම්බන්ධ. මොකද සමහර සල්ලි බාගේ තියෙන කෙල්ලෝ ওই දුප්පත් කොල්ලන්ට පොඩි අනුකම්පාවක් දක්වන. එතකොට ඒ කොල්ලෝ හිතනවා මේ අනුකම්පාව ආදරයක් කියලා. තාත්ති, තුමින්ද කවදාවත් මට අනුකම්පාවක් ඇති වෙන විදිය දෙයක් කරලා නැහැ. එයාට තිබ්බේ ආඩම්බරකමක්. මං ආදරය කරේ අන්නයාගේ ආඩම්බරකමට. මගේ ආදරේ ක්ලියර්. තාති, කෝ ඔයා මතෝයාගේ ඩිසිෂන් එක කිව්වේ නෑ නේ? ඒක දුවට හෙට අනිද්දා වෙනකොට තේරෙන්නේ.